ස්තුතියි. අත්තම කියනවා නම් අපේ අරමුණ හොඳ නම් අපිට යන්න තුලම් පාර හොඳින් පැහැදිලිව පෙනෙනවා නම් අපිට අපේ ඉලක්ක ළඟා කරගන්න ඉතා පහ මොනක් පාසලට සැපින්ම ප්‍රමාණවත් කියලා මම හිතනවා. භෞතික සම්පත් වෙන එකත් කාල කාර්යභාරයක්, ඒක අමාරු කාර්යයක්මයි. මම හිතා ඊට පහලින් ඉඳගෙන ශ්‍රමය පාවිච්චි කළා තමන් එයාගේ සහාය ලබාගෙන එයාගේ හැකියාවන් ප්‍රයෝගික කරගෙන ගොඩක් දේවල් පාසලට කරන්න පුළුවන්. ශ්‍රයන්ට වඩාත් සමීප දේ කරන්න තමයි ඔබ උත්සාහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සතු වෙනවා. ඒකෙන් ඈත් යමක් ඉගෙනගෙන ඒගොල්ලෝ පාසලෙන් එළියට එනකොට ඒ යහපත් මාර්ගයේ නැත්තම් ඇය බලාපොරොත්තු වෙන ශේෂ්ත්‍රවල ඉදිරියට යන්න දැන්ට යම් කිසි අත්දැකීමක් ලැබෙනවා. අද මේක මම අගය කරනවා. මීට වඩා මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදිශ්‍ය විදියට ස්වේච්ඡාවෙන් පාසලට ඇවිල්ලා වැඩ කරන්නේ බොහොම සීමිත පිරිසක්. ඒ අතර මේ වගේ උනන්දුවෙන් වැඩ කරන කණ්ඩායමක් දකින්න ලැබීම සතුටක්. අපි බලාපොරොත්තු වෙන ආදිශ්‍ය විදියට ඔබේ අරමුණු අපේක්ෂා ඔබට ලබාගත යුතු පාසලෙන් අයිතිවාසිකම් මේවා ලබා ගන්න අතරම ඔබේ යුතුකම් වගකීම් පාසල වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන් නම් ඔබ ධර්මපාලයට ගරු කරගෙනෝ ඒක විදුහල්පතිට හෝ ගුරුවරුන්ට වගේම ඊටත් ප්‍රාම හිතනවා තමන්ගේ මව හා සමානව පාසලට ගරු කරනවා නම් පාසලට යම් දෙයක් කරනවා නම් ඒක තමන්ට දැනෙනවා. විශේෂයෙන්ම අපි බෞද්ධයන් විදියට ඒකෙකින්ද ආගය කරන ඔබ ඉදිරි කාර්යයන් අපිට දිය හැකි සහාය උපරිම වශයෙන් අපි ලබා දෙනවා පාසල පැත්තේ. ඒ වගේම ආදිශ සංගමේ මව සංගමිනුත් අනිත් දශක කණ්ඩායම් වලිනුත් ඔබට හොඳ උපදේශයන් සහ සහායන් ලැබෙනවා. ඒ සියල්ල ලබාගෙන මම හිතනවා හොඳ ජවයක් තියෙන කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ ඉදිරි සැලසුම් සාර්ථක කරගන්නට සුබපතමින් අද දවසේ කාර්යයද හොඳින් සාර්ථක වෙන්නට සුබපතමින් මගේ වචන ශාන්තිය අවසන් කරමි. ස්තුතියි. කොහොම වුණත් මේ අපේ පුංචි අංකුරාපාගේ තිබෙන ආදිශ්‍ය දශකයේ ඔබෙන් ලැබෙන අනුග්‍රහය නැතිනම් එදා සිට ඔබ කරන පෙරණක දැක්වීම ඉතාමත් වටිනවා. ඒ වෙනුවෙන් ඔබේ පැමිණීම වෙනුවෙන් තා ස්තුතියි. දන්පාල විද්‍යාලයේ විද්‍යාල්පති මුනි, නියෝජ්‍ය විද්‍යාල්පති අතන් මහත්මයනි, හිටපු නියෝජ්‍ය පොලිස්පති අපේ ඉතවත් ගල් ගුණසේකර මහත්මයනි, හිටපු නියෝජ්‍ය විද්‍යාල්පති නෝමන් කනසිංහ මහත්මයනි, පෙරමග කණ්ඩායමේ සභාපති ලේකම් කුමාරතුංග, විධායක කමිටු සමාජික මහත්වරණ මහත්මියනි, දාබර කරමග සමාජික සමාජික මහත්වරු, මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙම ඇතම එක් දින වැඩසටහන සඳහා ආශිස් සංගමයට ආරාධනා කිරීම පිළිබඳ. අපිට මතක් වෙනවා ධර්මපාල විද්‍යාලයට සම්බන්ධව දශක කණ්ඩායම් බිහි කිරීම තුළ ධන්පාල විද්‍යාලයේ පළවෙනිම ප්‍රථම දශක කණ්ඩායම වුණේ අරලිය කණ්ඩායම. ඒ මීට අවුරුදු 15කට 16කට වගේ ප්‍රථම. ඊට පස්සේ පෙරමග කණ්ඩායමත්, ඊට පසුව අනෙකුත් දශක කණ්ඩායමත් බිහි වුණා. ඒ තුලින් පෙරමග කණ්ඩායම තමයි ලාබාලම කණ්ඩායම. ඒකින් ලාබාලම කිව්වට බාල කණ්ඩායම නෙමෙයි. නමුත් ලාබාලම කණ්ඩායම දක්ෂතාවලින් පිරිපුන් තරුණ ජවයෙන් නිබි එක් එක් දිශාවන් වල විහිදී ගිය හැකියාවන් තියෙන තරුණ කණ්ඩායමකින් එකතු වෙලා වැඩ කරගෙන යන අවස්ථාව. ඇත්තටම අපි සතුට වෙනවා බහු සංගමීය විදියට පෙරමග කණ්ඩායම දශක කණ්ඩායම මේ කෙටි කාලය තුළ ලබා ගන්න ප්‍රගතිය පිළිබඳ. දශක කණ්ඩායමක් ඒ වගේම බහු සංගමයට අනුබද්ධිත කණ්ඩායමක් තමන්ගේ පාසලේ උන්නතිය උදෙසා, පාසලේ වර්තමානයේ ඉගෙන ගන්න දරුවන්ගේ උන්නතිය උදෙසා, පාසලේ කාර්ය කරන විද්‍යාල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ අනත්‍යකාර මණ්ඩලයේ උන්නතිය උදෙසා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් එහි ප්‍රතිඵල අස්පනා පිටම තමන්ට දකින්නට ලැබෙනවා. මම හිතන්නේ මේ ක්‍රියාවලියන් තුළ වර්තමානයේ පෙරමග කණ්ඩායම ඒ කටයුතු වලට මෙහෙලී සිටිනවා. ඒ තුළින් මම හිතන්නේ අපිට පුළුවන් විශාල ජයග්‍රහණ කරා ඉදිරියට යන්නට. විශේෂයෙන්ම පෙරමග වගේ කණ්ඩායමක්
අනෙකුත් දශක කණ්ඩායම් වල දැන් විහා පැහැදිලිව අවබෝධයෙන් ඉඳලා මල් සංගමයේ ක්‍රියාකාරීත්වයන් ගැන පැහැදිලි අවබෝධයක් ඉඳලා ඉදිරි කාලයේදී මල් සංගමයේ පවා මූලිකත්වය ගැන ඒ සුඛානම අතරගෙන කටයුතු කරන්නට ඉදිරි කාලයේදී පෙරමක් කණ්ඩායමට අවස්ථාවක් ලැබෙන අනිවාර්යයෙන්ම ඒ සඳහා දැම්මින්දම්ම සූදානම් වෙනවා නම් ඒක වඩාත් යහපත් ප්‍රතිඵලදායි අවස්ථාවක් වෙනවා. අපිට පේන විදියට ධර්මපාල විද්‍යාලයේ ආශිෂ්‍ය කණ්ඩායම් ගත්තාම අපි මේක වඩා පැහැදිලි සැලැස්මක් අනුව වැඩ කටයුතු කළ යුතු වෙනවා. අපි නිරන්තරයෙන් උත්සාහ කළා බෞද්ධ වසර දෙක තුල ධර්මපාල විද්‍යාලයේ ආශිෂ්‍ය සංගමය විද්‍යාලයත් එක්ක සෝදශීලීව අත්වල් බැඳගෙන කටයුතු කරන්න අපි උත්සාහ කළා. ඒ වගේම අනිකුත් දශක කණ්ඩායම් එක්ක එකතු වෙලා මේක වඩා වැඩි යමක් කරන්නට උත්සාහ කළා. මම හිතන්නේ ඒ තුල අපිට පුළුවන් වුණා යම් කිසි මට්ටමකට ඒ කටයුතු සංවිධානය කළා එක්තරා තත්ත්වයකට ගේන්නට. ඒ තුල අපි යම් කිසි ජයග්‍රහණයක් කළා වෙනවා. කෙසේ වෙතත් පෙරමග කණ්ඩායම මේ ගන්නු ලබන උත්සාහය ඉදිරි දිනක ඉතාමත්ම සාර්ථක වෙලා දශක කණ්ඩායම් අතර කැපී පෙනෙන දශක කණ්ඩායම් විදියට කටයුතු කරන්නට හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම නැවත වතාවක් ආශිස් සංගමයට මේ දිනයට ආරාධනා කිරීම පිළිබඳව නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පයෙන් මින් අවසන් කරනවා. ස්තුතිගරු සභාපතිතුමනි, වඩාත් ඔබව දැනුවත් කරන්න මේ මූලිකත්වය ගැන කතා කරපු සචින් විජයනායක සෝරණන්ට මම ආරාධනා කරනවා. මේ වෙබ්සයිට් එක ලොන්ච් කරා ඔෆිෂියලි අද. අපි මේක හොස්ට් කරලා තියෙන්නේ peramada.org කියන URL එක යටතේ. රෙකෝඩ් වෙනවනේ මොකටද? අද ඉඳන් ඔක්කොටම මේක මේ හරි අන්තර්ජාලයේ බලන්න පුළුවන්. අපිට අපි දැන් කරපු ප්‍රොජෙක්ට්ස් වල ඔයගොල්ලෝ හැමෝගෙම අදහස් දාන්න කියලා. Thank you.
ඉස්තමු. Thank you.